Dinesh Priyantara Navaloka Vartavak Samagin Paralympic Krampadakkamak. Oh, Abidana Meeta Sulu Mohotata Kalin Sri Lanka Paralympic Kandayame Nayaka Dinesh Priyantara Visin Krampadakkamak Laba Gatta. Navaloka Vartavak Samagin. Oh, Sahabayunu Isavu Tamai F46 Kiyana Hella Visikirime Isavu. Etoda F46 Kiyana Hella Visikirime Isavu Edi Ohu Tama Hella Meter 67.79ක් යොමු කරමින් මේ ලෝක වර්තාවට හිමිවන්කෝ. ඉතින් ඔහුගේ රම්පදක්කම හිමි වුණා. ඉතින් අපි දිනේෂ් ගැන කතා කරද්දී මේ දිනේෂ් හැල කුඩා කල සිටම ගොඩක් දුක්කම් කටුළු මැද මෙතෙන්ට අපි ක්‍රීඩකෙ තමයි. ඒතර ඔහු හිටියේ ගජබාරිද මෙන්තුවේ. ඒතර ගජබාරිද මෙන්ති ඔහු ඉද්දි 2008 වසරේදී ඔහුට T56 උණ්ඩවගයක් වැදී ලෝකේ අතර වැදිලා ඔහු තුවාල වෙනවා. ඔහු ඊට පස්සේ හොස්පිටල් එකට යනවා. ඒතර ඔහු ගජබාරිද මෙන්තුවේ තමයි ඉන්නේ. නමුත් ඔහු තුවාල වලට ප්‍රතිකාර ලබන් ඉන්නකොට 2012 වසරේදී ගජබා රජමෙන්තුවේ ඉහළ නිලධාරීන් ඔහුට කියනවා, ඔයා මේ ක්‍රීඩාව කරන්න ඕන, ඔයාට මේ ක්‍රීඩාව කරන්න පුළුවන්, හෙළවිසි කියන මේ ක්‍රීඩාව ඔයාට කරන්න පුළුවන් කියලා. ඔහුට ඒ ක්‍රීඩාව කරන්න කියලා කියනවා. ඉතින් ඔහු ක්‍රීඩාවට එළවෙනවා ඒකත් එක්කම. ඉතින් නමුත් ඔහුට 2012 ඔලිම්පික් වලට යන අවස්ථාවක් හම්බවෙන්නේ නැහැ. 2012 පැරාඔලිම්පික් වලට ඔහුට යන අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. නමුත් 2016 වසරේදී ඔහු යනවා. 2016 රියෝ වලදී පැරාඔලිම්පික් වලට ඔහු ගිහිල්ලා එහිදී ඔහු ලෝකර පදක්කමක් ලබා ගන්නවා. ඒකම ඒ අවුරුද්දේ තිබ්බ වර්ල්ඩ් පැරා ඇත්ලටික්ස් වලට ගිහිල්ලා ඔහු එතනත් සිල්වර් මෙඩල් එකක් දී පදක්කමක් ලබා ගන්නවා. ඒකම 2018 වසරේ ඒෂියන් පැරා වලට ඔහු යනවා. ඒෂියන් පැරා වලට ගිහිල්ලා ඔහු එතනත් රම් පදක්කමක් ලබා ගන්නවා. 2019 වසරේ නැවතත් වර්ල්ඩ් පැරා වලට යනවා. වර්ල්ඩ් පැරා ඇත්ලටික්ස් වලට ඔහු ගිහිල්ලා ඒදී අයිමත් සිල්වර් මෙඩල් එකක් ලබා ගන්නවා. රෙදි පදක්කමක් අතර 2016 දී ඔහු යුකේ වලට තමයි යන්නේ. එතනත් ඔහු සිල්වර් මෙඩල් එකක් ලබා ගන්නවා. 2018 දී ඒෂියන් පැරාවලදී ඔහු රම් පදක්කමක් ලබා ගන්නවා. එතකොට 2019 දී වර්ල්ඩ් පැරා ඇත්ලටික්ස් වලට නැවතත් ඔහු ගිහිල්ලා ඒදීත් ඔහු රෙදි පදක්කමක් ලබා ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ ඇවිල්ලා ඔලිම්පික්ස් පැරා ඔලිම්පික්ස් මේ අවුරුද්දේ ටෝකියෝ ඔලිම්පික්ස් වලදී ඔහු රම් පදක්කමක් සමගින් නව ලෝක වර්තාවක් ලබා ගන්නවා. ඉතින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම සායකම ක්‍රීඩකයා ඔහු. පැරාඔලිම්පික් වලට රම් පදක්කමක් ලබා ගත්ත ප්‍රථම සායකම ක්‍රීඩකයා ඔහු. පැරාඔලිම්පික්ස් නෙමෙයි, අපි ඕනම ඔලිම්පික් තරගවලයක් කතා කරොත් එහෙම ශ්‍රී ලංකා වෙනුවෙන් රම් පදක්කමක් ලබා ගත්ත ප්‍රථම සායකම ක්‍රීඩකයා දිනේෂ් ප්‍රියන්ත්‍රික්. අපි දිනේෂ් සුබපතනවා. අපි බලමු අපේ අනිත් ක්‍රීඩකෙනුත් කොයි විදිහට ඔහුගේ දස්කම් දක්වයිද කියලා.